සුබ දවසක් ප්‍රමාණ සමීක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාවේ ලෝ 1 මොඩියුලේ තවත් එක් පාඩමක් සමගයි ඔබ ආප අද එක්වන්නේ අද මම නම් වෙන මාතෘකාව ලෙස ලෝ ඔෆ් ටෝට් සාකච්ඡා කිරීමට මෙහිදී බලාපොරොත්තු වෙනවා මුලින් අප බලමු ලෝ ඔෆ් ටෝට් කියන්නේ මොකක්ද කියලා මේ ටෝට් කියන වචනය ප්‍රංශ වචනයක් විදිහට අපි මෙහිදී හඳුන්වන්නේ ප්‍රංශ භාෂාවෙන් නිර්මාණය වෙලා තියෙන්නේ මෙහි ප්‍රංශ තේරුම විදිහට අපි ගන්නවා රෝง එහෙම නැත්නම් වැරද්ද කියන අදහස තමයි මෙතනදී අන්තර්ගත වෙන්නේ වර්තමානයේ මෙම ලෝ ඔෆ් ටෝට් අපරාධකරුවන්ට විරුද්ධව සිවිල් වැරදි සඳහා බහුල වශයෙන්ම භාවිත කරන ලබනවා ඒ වගේම තමයි යම්කිසි පුජ්‍යලේ තමගේ රැකියාවේදී වෙන්න පුළුවන් තමන් ඉටු කළ යුතු වගකීම් කාර්යභාරයන් නිසි ආකාරයෙන් ඉටු නොකිරීම හෝ නොකර සිටීම කියන එකත් මේ අපි කතා කරන ලෝ ඔෆ් ටෝට් එකට බ්‍රීච් ඔෆ් ඩියුටීස් විදිහට ඇතුළත් වෙනවා ඊට පස්සේ බලමු නේචර් ඔෆ් ටෝට් මොකද්ද මේ ටෝට් එකේ ස්වභාවය කියලා මේක තියෙන්න පුළුවන් ඩියුටි ඔෆ් කෙයා විදිහට ඒ කියන්නේ රැකවරණ යුතුකමක් විදිහට අන් අයට හානි වන හානි කරන දේ වලින් කිරීමෙන් වැළකී සිටින්න ඕනේ ඒ වගේ තමයි නිග්ලිජන්ස් නිග්ලිජන්ස් කියලා කියනවා අපි නොසලිම් කිරීමත්කම ඒ කියන්නේ චේතනාවකින් තොරව වැරදි දේවල් සිදු කිරීම ඒ කියන්නේ අපි හිතලා කරන සිදු කරන ක්‍රියාවක් නෙමෙයි ඒක කියන්නේ අපි හිතාමතාම වැරද්දක් කරනවා නෙමෙයි අපි ඒක නොසලකිලිමත් කම නිසා තමයි මේ වැරද්ද අපෙන් සිද්ධ වෙලා තියෙන්නේ ඊළඟ තමයි පදිංචිකරුවන්ගේ වගකීම ද ඔකියුපයර්ස් ලයබිලිටි තම පරිශ්‍රයට පැමිණෙන පුද්ගලයාගේ ආරක්ෂාව සම්බන්ධව අදාළ පරිශ්‍රයේ අයිතිකාරයාට අයිතිකරුට තියෙන යුතුකමක් ඔහුව අදාළ පරිශ්‍රයේ පිටව යනතුරු ඔහුගේ ආරක්ෂාව පිළිබඳව වග කියන්න. ඒතර මේ තුන තමයි සාමාන්‍යයෙන් අපි ලෝ ඔෆ් ටෝට් එකේ ස්වභාව විදිහට හඳුන්වන්නේ. ඊට පස්සේ බලමු මොකද්ද මේ ඉන්ටෙලෙක්චුවල් ලයබිලිටි ටු ඩේන්ජරස් සිටුේෂන්ස්. සාමාන්‍යයෙන් යම් කිසි ඉදිකිරීමක් ගත්තොත් අපි ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන් මාර්ගයක් වෙන්න පුළුවන් මේ අදාළ ඉදිකිරීම සිදු කිරීමට බලය පවරලා තිනවා අඩුකම් ව්‍යවස්ථාවෙන් අදාළ පළාත් පාලන ආයතන වලට. එතකොට අපි හඳුනාගත්ත තියෙනවා ඉදිකිරීම් සිදු කරන් යනකොට සිදුවිය හැකි අනතුරු. අන්න ඒ වගේ හඳුනාගත් අනතුරක් සිදු වුණාට අදාළ පළාත් පාලන ආයතනය විසින් ඒ සඳහා වග කියන්නේ නැහැ. හේතුව අපි ඒක අඳුනාගෙන ඉවරයි. එහෙනම් අපිට ඒක වළක්වා ගැනීම සඳහා ක්‍රියා කිරීමට හැකියාවක් තියෙන්න ඕනේ. හැබැයි අපි හඳුනා නොගත් යම්කිසි අනතුරක් සිද්ධ වුණොත් එහෙම අදාළ ඉදිකිරීම සම්බන්ධව ඒ අදාළ පළාත් පාලන ආයතනය විසින් මේ සඳහා වග කියන්න ඕනේ. හේතුව අපි ඒක හඳුනාගෙන නැහැ. එහෙම දෙයක් මීට කලින් සිදු වෙලා නැහැ. ඒ සිටුේෂන් එකට අපි මුහුණ පහලා නැහැ. එහෙනම් එහෙම දෙයක් සිදු වුණොත් එහෙම අනිවාර්යයෙන්ම ඒ අදාළ ඉදිකිරීමට සම්බන්ධ වෙන පළාත් පාලන ආයතනය විසින් ඒ සඳහා වගකීමක් දරන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු සාමාන්‍යයෙන් මේ අපි දැන් කතා කරපු ඩිලෙක්චුවල් ලයබිලිටි ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන් මේකට දේපල වර්ග මේ කතා කරපු එකට දේපල වර්ග තුනක් අයිති වෙනවා එකක් තමයි මූවබල් ප්‍රොපර්ටි ඒ කියන්නේ චංචලව තියෙන දේපල ඒ වගේ තමයි ලෑන්ඩ් ඇන්ඩ් බිල්ඩින් විතර අපි ගන්නවා ඉඩම් හා ගොඩනැගිලි ඊට අමතරව ඇනිමල්ස් සතුන් කියන මේ ප්‍රධාන දේපල වර්ග තුන තමයි මේකට අයිති වෙන්නේ. ඒතොර යම්කිසි පුජ්‍යලයක් සතුව මේ මම කතා කරපු දේපල වර්ග තුනේ හිමිකාරීත්වය ඔහු සතු නම් ඒ මගින් සිදුවෙන්නා වූ යම්කිසි පුජ්‍යලයට අනතුරක් සිදු වුණොත් එහෙම ඒ අදාළ හිමිකාරීත්වයේ තියෙන පුජ්‍යලය ඒ සඳහා වග කියන්න ඕනේ. හැබැයි ඒ හිමිකාරීත්වයේ තියෙන පුජ්‍යලයක් ඒ අදාළ දේපල වර්ග තුනේ පාලනය තවත් යම් කිසි පුජ්‍යලයකට පවරලා තිබුණොත් එහෙම ඒ පැවරීමෙන් පසුව ඒ අදාළ පරිශ්‍රයන්ට පැමිණීමෙන් යම් කිසි පුජ්‍යලයට හානියක් වූ අනතුරක් සිදු වුවොත් එහෙම ඒ අදාළ හිමිකාරීත්වය හම්බුණ පුජ්‍යලයා මේ සඳහා අනිවාර්යයෙන්ම වග කියන්න ඕනේ. එතකොට අපි මේක ඉංග්‍රීසි ලෝ එක යටතේදී අපි මේ පරිශ්‍රයට ඇතුල් වෙන පාර්ශ්වයන් වර්ග තුනක් කතා කරනවා. ඒකෙන් පළවෙනි පාර්ශ්වය තමයි ඉන්වයිටීස් විදිහට අපි හඳුන්වනවා ආරාධිත පුජ්‍යලයන් කියලා. ඒ කියන්නේ යම්කිසි පොදු හේතුවක් මත අදාළ අයිතිකාරයා විසින් කියන්නේ අදාළ මම ඉස්සෙල්ලා කතා කරපු දේපල වල අයිතිකාරයා විසින් ලිඛිතව හෝ ව්‍යංගාර්ථයකින් ඒ අදාළ පරිශ්‍රයට එන්න කියලා අවසරයක්
දීලා තියෙනවා. හිතන්නක අපි බර්ත්ඩේ පාටි එකක් තියෙනවා කියලා අපි කෝල් කරලා කියනවා, එහෙම නැත්නම් ඉන්විටේෂන් එකක් දෙනවා. ඒතර අපි මොකද කරන්නේ, අපේ තැනට එන්න කියලා අපි ඔහුට ආරාධනාවක් කරලා තියෙනවා. ඒතර ඒ වගේ පුජ්‍යලෙක් අපේ පරිශ්‍රයට ආවට පස්සේ ඔහු පිළිබඳව ඉහළ මට්ටමේ වගකීමක් අදාළ පරිශ්‍රයේ අයිතිකාරය සතුව තියෙනවා. ඒතර අදාළ පුජ්‍යලය පරිශ්‍රයට පැමිණුණා, පැමිණිලා අදාළ කාල සීමාව ගත කරලා එතනින් එළියට යනකම්ම ඒ අදාළ පුජ්‍යලයාගේ වගකීම මේ අදාළ පරිශ්‍රය භාරව ඉන්න සතුව හිමිකාරිත්වයේ දින පුජ්‍යලයාට අයිති වෙනවා. ඒතර දෙවැනි පාර්ශ්වයේ විදිහට අපි හඳුන්වන්න පුළුවන් පරිශ්‍රයට ඇතුළත් වෙන්න පුළුවන් අය විදිහට බලපත්‍ර ලාභී, නැත්නම් අපි ලයිසන්ස් 3i කියලා කියනවා. ඒ කියන්නේ ලිඛිත හෝ ව්‍යංග අවසරයක් ඇතිව පරිශ්‍රයට ඇතුළත් වෙන. හැබැයි මෙතනදී කලින් එකේ වගේ පූර්ණ වගකීමක් නැහැ අදාළ පරිශ්‍රයේ අයිතිකාරට. ඔහුට තියෙන ඔහුට ඒ සම්බන්ධව කිසිදු සම්බන්ධතාවයක් නැහැ. ඉතර තුන්වෙනි පාර්ශ්වය විදිහට අපි හඳුනනවා ට්‍රෙස් ප්‍රාසස්ලා කියලා. ඒ කියන්නේ අනවසරයෙන් ඇතුල්වත් වෙන පුජ්‍යලිතර අවසරයක් හෝ ආරාධනාවකින් තොරව ඇතුල් වෙන පුජ්‍යලේක්ට අදාළ පරිශ්‍රයේදී යම් කිසි අනතුරක් හෝ කරදරයක් සිදු වුණොත් එහෙම අදාළ පරිශ්‍රයේ හිමිකාරීත්වය හෝ භාරකාරත්වය දරන පුජ්‍යලයා ඒ සඳහා වගේ කියන්නේ නැහැ. දැන් හිතන්නකෝ හොරෙක් අපේ ඉඩමට ඇතුල් වෙලා අපි ආරක්ෂාව සඳහා ඇති කරන අපි බල්ලා විසින් මේ පුජ්‍යලයා සපා කෑවොත් හරි, එහෙම නැත්නම් යම් කිසි දෙයක් නිසා ඔහුට අනතුරක වෙන මොන හරි අනතුරක් ලකුණොත් එහෙම අපි ඒකට වගේ කියන්නේ නැහැ. හේතුව තමයි අපිට ඔහුට අවසරයක් දීලත් නැහැ, ඒ වගේම තමයි ආරාධනාව කළත් නැහැ අපේ පාර්ශ්වයට අපේ පරිශ්‍රයට එන්න කියලා. ඒතොර මෙන්න මේ පාර්ශ්වයන් තුන තමයි සාමාන්‍යයෙන් ඉංග්‍රීසි ලෝකයේ යම් කිසි පරිශ්‍රයකට ඇතුළත් වෙන්න පුළුවන් ඇතුල් වෙන පාර්ශ්ව විදිහට හඳුන්වලා තියෙන්නේ. දැන් අපි බලමු lack of skill and professional negligence. ඒ කියන්නේ කුසලතාවයක් නොමැතිකම හෝ වෘත්තීය නොසලකිලිමත්කම නිසා සිදුවෙනා වූ නිග්ලිජන්ස් ගැන. ඒ කියන්නේ ඇතැම් අවස්ථාවල ඇතැම් තත්ත්වයන් තුළ කුසලතාවයක් නොමැතිව නොසලකිලිමත් විදිහට සිදු කරන අවස්ථා තියෙනවා. එතකොට එම පුජ්‍යලයාට කුසලතාවයක් නොමැතිනම් කුසලතාවයක් අවශ්‍ය කටයුත්තක් සඳහා ස්වේච්ඡාවෙන් එම ක්‍රියාවේ යෙදීම නිසා වෙනත් අයෙකුට අනතුරක් ලක්වීමේ හැකියාවක් තියෙනවා. මේකට ටිකක් ප්‍රසිද්ධ නඩුවක් තියෙනවා. එක්තරා රෝහලක යම් අනතුරක්කට ලක්වෙච්ච පුජ්‍යලයක් පැමිණලා තියෙන එතනදී එතන ට්‍රේනිං කර කර ඉඳපු නර්ස්ලා සහ ඩොක්ටර්ස්ලා තමයි ඒ අදාළ පේෂන්ට ට්‍රීට් කරලා තියෙන්නේ. එතකොට එතනදී යම් කිසි ඒ රෝගියාට කකුමක් හෝ අතුරු ආබාධයක් සිදු වුණා නම් එතකොට මේක අයිති වෙන්නේ මේ අපි දැන් කතා කරපු lack of skill and professional negligence කියන එක. ඒ කියන්නේ තමන්ට අදාළ කුසලතාවය තමයි අවශ්‍ය තරමට ප්‍රගුණ කළා නැත්නම් හෝ අදාළ වෘත්තීය මට්ටමට ළඟා වෙලා නැත්නම් සාමාන්යයෙන් අපි කියනවා ඒ ස්විච්චාවෙන්වත් ඒ වගේ ක්‍රියාවල් වලට පෙළඹෙන්න එපා කියලා, කියන්නේ කටයුතු කරන්න පෙළඹෙන්න එපා කියලා. හේතුව එතනදී යම් කිසි අත්තරද්දක් සිදු වුණොත් එහෙම සමහරක් ඒ අදාළ පුජ්‍යලයාට ජීවිත කාලෙටම ඒ සඳහා කියන්නේ අපහසුතාවයන් වලට පත්වීමේ හැකියාවක් තිබෙන හින්දා. ඊට පස්සේ අපි කතා කරමු නුයිසන් ඇස ටෝට්. මෙතනදී නුයිසන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් කතා කරනවා. එකක් තමයි පබ්ලික් නුයිසන්ස්, අනිත් එක තමයි ප්‍රයිවට් නුයිසන්ස් කියලා කියන්නේ. පබ්ලික් නුයිසන්ස් අපි කියනවා මහජන කරදර කියලා. ඇතැම් නීති විරෝධී ක්‍රියාවක් හෝ මහජනයාගේ ජීවත් වීමට සඳහා සුවපහසුව සමෘද්ධිය දේපල හෝ පොදු අයිතිකාසිකම් වලට බාධා කිරීමක් විදිහට මෙය අයිති වෙනවා. ඒ වගේම තමයි මෙය අපරාධයක් වන අතර මෙයට පිළියමක් ලෙස මෙම ක්‍රියාව අපරාධ නඩුවේ විභාගයට ලක් කරන්න පුළුවන්. කියන නඩුවක් අපරාධ නඩු යටතේ මේක ගෙන කිරීමේ හැකියාවක් තියෙනවා. දැන් අපි බලමු එහෙනම් ප්‍රයිවට් නුයිසන්ස් කියන්නේ මොනවාද කියලා. ප්‍රයිවට් නුයිසන්ස් විදිහට අපි ගන්නවා මේ සාමාන්‍ය නීතිය මගින් පාලනය වෙනවා. ඒ වගේම තමයි අසල්වාසීන්ට හානියක් නොවන ලෙස තමන්ගේ දේපල උපරිම ලෙස භාවිතා කිරීම තමයි, නැත්නම් උපරිම ලෙස භුක්ති විඳීම තමයි මෙතනදී ප්‍රයිවට් නොයිසන්ස් එකක් කියන්නේ. අපි ගත්තොත් එහෙම අපි හාම්ෆුල් ඇනිමල්ස් ලයික් කියන්නේ හානිදායක සතුන් නැති කරනවා නම් විශේෂයෙන්ම සමහරක් බල්ලෝ ඉන්නවා ගැන හීලෑ ඒ වුණාට සමහරක් අවස්ථාව තියෙන සතුන් දරුණු වෙන අන්න ඒ වගේ අපි සතුන්
නැති කරනවා නම් ඒක කූඩුවක දාලා ගැට ගහලා ඒ වගේ යම් කිසි ප්‍රොසෙස් එකක් තියෙන්න ඕනේ මේ සතුන් නැති කරනවා නම් ඒ වගේ තමයි අපි ගස් වවනවා නම් අපේ ඉඩමේ තියෙන ගස්වල අතු අනිත් එක්කෙනාගේ වත්තට වැටෙන්න ඊට පස්සේ මුල්ලේ පැත්තට යන්න අන්න ඒ වගේ දේවල් වලින් පුළුවන් තරම් වැළකීලා ඉන්න ඒ වගේ තමයි අධික ශබ්ද ඇතිනේ සමහර කාලට ඔය ඩීජේ වගේ දේවල් දාලා සමහර කාලට අපි ඩීජේ දාලා අපි පාටි එකක් දාන හැබැයි අල්ලපු ගෙදර ඉන්නේ චූටි ළමයි වෙන්න පුළුවන් එහෙම නැත්නම් පාඩම් කරන ළමයි වෙන්න පුළුවන් එහෙම නැත්නම් වයසක අය වෙන්න පුළුවන් මේ ශබ්දේ උංගලන්ට හිරිහැරයක් වෙන්න හැකියාවක් තියෙනවා කියන අනිත් පුජ්‍යලයට අපේ පරිශ්‍රවේ සිදු කරන දේවල් වලින් හිරිහැරයක් එහෙම නැත්නම් කරදරයක් සිදු නොවෙන්න ඕනේ ඊටමතර සමහර කාලට අපි කුණු එකතු කරලා කුණු ටික දානවා අල්ලපු අතට එතන තමන්ගේ වත්තේ තියෙන කුණු ටික අනුන්ගේ වත්තේ තියෙන්නේ. ඒ වගේ තමයි ස්මෝක් දුම. අපි කුණු පුච්චන අවස්ථා තියෙනවා සමහරක් තියෙනවා. දිරාපත් වෙන ද්‍රව්‍ය තියෙනවා සහ දිරාපත් නොවන ප්ලාස්ටික් වගේ දේවල් එහෙම පිච්චුවොත් එහෙම අධික දුඟඩක් කිමිකල් එකක් මේ වාතයට එකතු වෙන්නේ. ඒතොර ඒක නිසා ශ්වසන අපහසුතා කාලයක් එක මේක ඇති වෙන්න පුළුවන්. ඒතොර මේ වගේ දේවල් සිදු නොකර ඉන්නකම් තමන්ගේ දේපල උපරිම විදිහට භුක්ති විඳින්න පුළුවන්. හැබැයි ඒ භුක්ති විඳිනකොට අනික් පාර්ශ්වයන්ට අසල්වැසියන්ට කිසිම හානියක් සිදු නොවෙන්න ඕනේ. මේක තමයි ප්‍රයිවට් නියුසන්ස් එක විදිහට ටෝට් එකේදී අපි පැහැදිලි කරන්නේ. ඊටස් අපි බලමු වයිකේලියස් liability and employee liability total එක ඇරෙතේ වෙනත් පුජ්‍යලයකට තවත් පුජ්‍යලයෙකුගේ ක්‍රියාවක් හෝ අතපසු වීමක් සිදු වුවොත් ඒ සඳහා ඒ අදාළ පුජ්‍යලය වග කියන්න ඕනේ එම ක්‍රියාවෙන් පුජ්‍යලයා විසින් සමහරක් විට සිදු නොකරන්න උනත් පුළුවන් උදාහරණයක් විදිහට මම පෙන්නලා තිනවා master and servant relationship ඒ කියන්නේ ස්වාමියා හා සේවක සම්බන්ධතාවය සමහරක් වෙලාවට සේවකයා විසින් දැන් හිතන්නකෝ අපන ශාලාවක් අපි ගත්තොත් එහෙම එතනදී ඔහුගේ අතින් තේ කෝප්පයක් අදාළ අපේ කස්ටමර්ගේ ඇඟට හැටෙන්න පුළුවන් නැත්නම් අපි ගත්තොත් එහෙම එයාට එයාගේ අදාළ ටේස්ට් එක හැටියට අදාළ කෑම එක සර්ව් වෙලා නැවෙන්න පුළුවන් අන්න ඒ වගේ අවස්ථාවල මේ සේවකයාගේ වැරද්ද වෙනුවට ඒ සඳහා වග කියන්නේ අදාළ ඒ ආයතනයේ ප්‍රධානී කියන මාස්ටර්. එතන මේකට අපි හඳුන්වනවා වයිකේලියස් ලයිබිලිටි යන එම්ප්ලොයර්ස් ලයිබිලිටි විදිහට. තරක් බලමු ඩිෆෝමේෂන් ඇස් අ ටෝට්. ඩිෆෝමේෂන් කියලා කියන අපි අපහාසයක් කියන එක. එතකොට යම් පුජ්‍යලයකට අපහාස කිරීමක් සමාජය තුළින් පුජ්‍යලයා පහත් කර සැලකීමක් නැඹුරුවන ප්‍රකාශ සිදු කිරීමක් මේට අයත් වෙනවා. එතකොට මේ හේතුවෙන් නෙමෙයි පුජ්‍යලයා සමාජයේ කොන් වීමට එහෙම නැත්නම් සමාජයේ යම් ප්‍රසිද්ධ දේවල් වලට සහභාගී වෙන්නේ අපහසුතාවයන් වලට පත් වෙන්න හැකියාවක් තියෙනවා. ඒතර මේවෙන් මේ මෙහෙම දේවල් කිරීමෙන් වැළකී සිටින්න ඕනේ. ඒතර අපහාසයක් අපි යම් කිසි පුජ්‍යලෙක්ට කරනවා නම් එහෙම කරන්න හොඳ නැහැ. ඒ වගේම තමයි එහෙම සිදු කරනවා නම් ඒ සම්බන්ධව අපිට එවිඩන්ස් තියෙන්න ඕනේ මේ පුජ්‍යලයා මෙහෙම දෙයක් කළා කියන්න. අපි ගොඩක් වෙලාවට මේකට තවත් විදිහට කියන කීර්තිනාමයට හානියක් සිදු කළා කියලා අපිට මේ අදාළ පුජ්‍යලයන්ට විරුද්ධ නඩු මාර්ගයකට උනත් යන්න හැකියාවක් තියෙනවා. එතකොට මොනවාද රෙමඩීස් මේ ටෝට් ලෝ එකේ තියෙන? පළවෙනි එක තමයි ඩැමේජස්. ඒ කියන්නේ හානියක් පූර්ණේ කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි වාරණ නියෝගයක් ඉන්ජන්ෂන් එකක් අපිට දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඉඩම් නිශ්චිත ප්‍රතිස්ථාපන නියෝගයක් ලබා දීමේ හැකියාවක් තියෙනවා යම් කිසි පරිශ්‍රයක් ආශ්‍රිතව සිදුවන ටෝට් එක සම්බන්ධව රෝංග එකක් නම්. එතකොට අපි අද සාකච්ඡා කළේ ටෝට් ලෝ එක සම්බන්ධවයි. ඊළඟට තවත් මේ වගේ මෙවැනිම වීඩියෝකින් අපි හම්බ වෙමු. ඔබට සුබ දවසක්.